අයිබෝවන් පුතේ ගණිතයේ විෂය සඳහා 6 ශ්‍රේණියේ පුතාලට අලුත් පාඩමක් අද කතා කරන්න යන්නේ. හරි මේ පාඩම පුතේ පුතාලට ලේසියෙන් ආසාවෙන් කරන්න පුළුවන් පාඩමක්. ලේසි ක්‍රියාකාරකම් ටිකක් තමයි පුතාලට මේ පාඩමේදී හම්බෙන්නේ. හරි ඉස්සෙල්ලාම පුතේ මම ඔයගොල්ලෝ දෙක පුංචි ක්‍රියාකාරකමක් කරනවා. පුංචි ක්‍රියාකාරකමක් කරනවා. හරි මෙතන බලන්න මෙතන වලට දීග තියෙනවා බෝල 6ක් තියෙනවලු මේ බෝල 6 සිසුන් ගණනකට සමානව බෙදන්න යන්නේ අපි හරිද මේ බලන්න මෙන්න මේ බෝල 6 මේ බෝල 6 මේ සිසුන් ගණනකට සමානව බෙදන්න යන්නේ අවස්ථා කීපයක් අපිට හම් වෙනවා මේ බෙදන්න බලන්න පළවෙනි අවස්ථාවේදී මෙතන ඉඳලා 6 දෙනෙක් එහෙනම් මේ 6 දෙනාට මේ බෝල 6 දෙන්න පුළුවන් පුතේ එක ගන්න. මෙයා දෙකක් දෙනවා, මෙයාටත් එකක් දෙනවා, මෙයාටත් එකක් දෙනවා, මෙයාටත් එකක් දෙනවා, මෙයාටත් එකක් දෙනවා. දැන් බලන්න මගේ අතේ ඉතුරු වුණේ නැහැ. එහෙනම් අපිට එක ගන්න බෙදා ගන්න පුළුවන් වුණා 6 දෙනෙකුට. ඉතිරි වුණේ නැහැ. හරි. මේ බෝල 6 අපි තව අවස්ථාවක ගමු. දෙවැනි අවස්ථාවේදී පුතේ මේ බෝල 6 මට දෙන්න පුළුවන් දෙක ගානේ දෙක ගානේ තුන් දෙනෙකුට දෙන්න පුළුවන් මේ බලන්න මම මෙයාට දෙනවා දෙකක් ඔන්න හරි ඊළඟට මෙයාටත් මම දෙනවා දෙකක් ඊළඟට මෙයාටත් මම දෙනවා දෙකක් දැන් බලන්න පුතේ මගේ අතේ ඉතුරු වුණේ නැහැ එහෙනම් මේ හයක මට සමානව දෙන්න පුළුවන් වුණා දෙක ගානේ නේද සමානව දෙන්න පුළුවන් වුණා දෙක ගානේ එහෙනම් බලන්න ඉතුරු වුණේ නැහැ. ඊළඟ තව අවස්ථාවක් හම් වෙනවා තුන්වෙනි අවස්ථාව. ඒ අවස්ථාවේදී පුතේ මේ බෝල 6 අපිට දෙන්න පුළුවන් මේ බලන්න තුන ගානේ. මෙයාට දෙනවා මම තුනක්. හොඳයි. ඊළඟ තාරේ මෙයාට දෙනවා මම තුනක්. දැන් බලන්න මගේ අතේ ඉතුරු නැද කියලා? නැහැ. එහෙනම් අපිට තුන ගානේ දෙන්නෙකුට දෙන්න පුළුවන් වුණා. ඉතිරි වුණේ නැහැ. ඔන්න සමානව බෙදන්න පුළුවන් අවස්ථා අපිට දැන්ට හම්බුණා පුතේ තුනක්. හතරවෙනි අවස්ථාව බලන්න එක්කෙනයි ඉන්නේ. එහෙනම් මෙයාට අපිට දෙන්න පුළුවන් මේ බෝල 6 සමානව දෙනවා නම් පුතේ මේ බෝල 6 මෙයාට දෙන්න ඕනේ මම. මෙයාට දුන්නා මේ බෝල 6. දැන් බලන්න මෙතනදී එක්කෙනයි ඉන්නේ 6ව දෙන්න පුළුවන් වුණා. අතේ ඉතුරුනේ නැහැ. එහෙනම් අපිට මේ 6 පුතේ බෙදා ගන්න පුළුවන් අවස්ථා හතරක් හම්බුණා. පළවෙනි අවස්ථාවේදී එක ගානේ අපි දුන්නා 6 දෙනෙකුට. දෙවැනි අවස්ථාවේදී දෙක ගානේ දුන්නා 3 දෙනෙකුට. තුන්වෙනි අවස්ථාවේදී තුන ගානේ දුන්නා දෙන්නෙකුට. ඊළඟ අවස්ථාවේදී හතරවෙනි අවස්ථාවේදී එක්කෙනෙකුට අපි 6ව දුන්නා. එහෙනම් ඉතුරුනේ නැහැ. දැන් බලන්න පුතේ මෙතනදී අපි ගත්තු මේ 6 කියන සංඛ්‍යාව අපිට සමානව බෙදා ගන්න පුළුවන් වුණා නේද? සමානව බෙදා ගන්න පුළුවන් වුණා. ඉතුරුනේ නැහැ. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා ගැන තමයි පුතේ අද අපි කතා කරන්න යන්නේ. යම් කිසි සංඛ්‍යාවක් අපිට සමානව බෙදා ගන්න පුළුවන් සංඛ්‍යාව ඉතිරි වෙන්නේ නැතුව සමානව බෙදා ගන්න පුළුවන් සංඛ්‍යාවට අපි කියනවා පුතේ සාධක කියලා. එහෙනම් අද අපේ පාඩම තමයි පුතේ සාධක හා ගුණාකාර කියන පාඩම සාධක හා ගුණාකාර කියන පාඩම දැන් අපි ඉස්සෙල්ලා කතා කරමු පුතේ මේ සාධක හා ගුණාකාර කියන පාඩමේ පුතාල මොනවද ඉගෙන ගන්න යන්නේ මොන මොන කොටස්ද ඉගෙන ගන්න යන්නේ කියලා අපි කතා කරමු අපි බලමු පුතේ දැන් පුතාලනේ කරන්න යන සාධක හා ගුණාකාර කියන පාඩමේ පුතාලට කරන්න තියෙන කොටස් ටික බලන්න ඉස්සෙල්ලාම පුතේ අපි සාධකයක් හඳුනගන්නවා මේ පාඩම තුල අපි ඉස්සෙල්ලාම සාධකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනගන්නවා ඊට පස්සේ සාධක හඳුනාගන්න ක්‍රම කීපයක් තියෙනවා සාධක හඳුනාගන්න ක්‍රම තුනක් ගැන අපි කතා කරනවා පුතේ ඊට පස්සේ අපි ගුණාකාර ගැන කතා කරනවා ගුණාකාර ඊට පස්සේ අපි භාජිතාවයේ බෙදීම ගැන කතා කරනවා මෙන්න මේ කොටස් හතර තමයි පුතාලා ප්‍රධානවම මේ සාධක හා ගුණාකාර කියන පාඩමේදී කතා කරන්නේ. හරි. දැන් බලමු පුතේ අපි
සාධකයක් කියන එක අනුරගම් සාධකයක් කියලා කියන්නේ දැන් මම ඉස්සෙල්ලා මොකද කරේ බෝල 6ක් අරගෙන අපි මේ බෝල 6 සමානව දුන්නා එක එක අරගෙන මේ අවස්ථා හතරකදී ඉතිරි වෙන්නේ නැතුව අපි බෙදුවා බලන්න පුතේ දැන් මේ 6 අපිට සමානව දෙන්න පුළුවන් වුණා එක ගානේ එක ගාන දෙන්න පුළුවන් වුණා ආයි නැවත අපි මේක දෙක ගානේ දුන්නා මේ මූල 6 දෙක ගානේ දුන්නා ඉතිරි වුණේ නැහැ ඊළඟට අපිට මේක තුන ගානේ බෙදන්න පුළුවන් වුණා සමානව සමානව බෙදුවා ඉතිරි වුණේ නැහැ ආයි අපි මේක 6 ගානේ බෙදුවා එක්කෙනෙකුට අද දැන් බලන්න පුතේ මේ 6 තියෙන සංඛ්‍යාව අපිට ඉතිරි නැතුව බෙදා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ සංඛ්‍යාවනි එකෙන් දෙකෙන් තුනෙන් සහ 6 එහෙනම් මේ සංඛ්‍යාවලට ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවලට පුතේ අපි කියනවා සාධකයක් කියලා. හරිද? සාධකයක් කියලා කියනවා. එතකොට යම්කිසි පූර්ණ සංඛ්‍යාවක සාධකයක් කියලා කියන්නේ ඒ සංඛ්‍යාව ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවලට ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවලට අපි කියනවා සාධක කියලා. එහෙනම් 6 සාධක වෙන්නේ පුතේ 1යි 2යි 3යි 6යි. හරි. දැන් අපි ඊළඟට බලමු පුතේ සාධක හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් මම පළවෙනි ක්‍රමේ පුතාලට කියලා දෙනවා. පළවෙනි ක්‍රමේ තමයි සංඛ්‍යාව සාධක දෙකක ගුණිතයක් විදිහට සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට අපි ලියා ගන්නවා. දැන් බලන්න 6 කියන සංඛ්‍යාව හැදෙනවා පුතේ එක්වරක් 6. අපි එක ගානේ 6 දෙනෙකුට දුන්නා. එහෙනම් එක්වරක් 6 6. හරි. ආයි 6 හැදෙනවා සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට දෙවර 3 6යි. අපි දෙක ගාන 3 දෙනෙකුට දුන්නා. දෙවරක් 3 6යි. ආයි 6 හැදෙනවා පුතේ 3 වරක් 2 6යි. අපි 3 ගාන දෙන්නෙකුට දුන්නා. එහෙනම් ආයි 6 හැදෙනවා 6 ගානේ අපි එක්කෙනෙකුට දුන්නා. 6 වරක් 1 6යි. එහෙනම් පුතාලට පැහැදිලි මේ ලියාගෙන තියෙන 6 කියන පූර්ණ සංඛ්‍යාවද සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් හැම අවස්ථාවකම ලියා ගන්න. ඒ කියන්නේ පුතේ මෙතන ගුණිතයක් විදිහට ලියන සංඛ්‍යාව අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. ඒ කියන්නේ ගුණිතයක් විදිහට ලියා ගන්න හැම සංඛ්‍යාවකින්ම අපිට මේ 6 බෙදා ගන්න පුළුවන්. ඉතුරු නැතුව බෙදා ගන්න පුළුවන්. දැන් සාධක විදිහට පුතේ අපිට ගන්න පුළුවන් 1යි 2යි 3යි 6යි. මේ පැත්තේ තියෙන්නේ 1යි 2යි 3යි 6යි. එහෙනම් සාධක කියලා අපිට ගන්න පුළුවන් 6 1 2 3 6 කියන සාධක 4. එහෙනම් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියාගත්තොත් මේ වගේ ඕනම සංඛ්‍යාවක් ඕනම පූර්ණ සංඛ්‍යාවක් ලියාගත්තොත් මේ විදිහට අපිට සාධක ටික ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. අපි තව සංඛ්‍යාවක් ගමු පුතේ. 12 කියන සංඛ්‍යාව මම ගන්නවා. 12 කියන සංඛ්‍යාව ගත්තොත් පුතේ මම මේක 12ට තියෙන සාධක හොයන්න නම් මොකක්ද අපේ ක්‍රමය? පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් හැම අවස්ථාවකම අපි ලියාගෙන ඉන්නවා. අපි හොයාගමු 1 12 12. ආයෙ අපිට 12 වෙන අවස්ථාවක් තියෙනවා. දෙවර 6 12යි. ආයෙ අපිට 12 වෙන අවස්ථාවක් තියෙනවා. 3 වරක් 4 12යි. ආයෙ 12 වෙන අවස්ථාවක් අපිට හම්බෙනවා. 4 වරක් 3 12යි. ආයෙ 12 වෙන අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. 6 වරක් 2 12යි. ආයි 12 හැදෙන අවස්ථාවක් තමයි පුතේ 12 වරක් 1 12යි. දැන් බලන්න මෙතන අපි ගත්තු 12 කියන පූර්ණ සංඛ්‍යාව තවත් සංඛ්‍යා දෙකක තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් හැකි හැම අවස්ථාවකම ලියාගත්තා. දැන් මෙතන තියෙන සංඛ්‍යා වලින් අපි දන්නවා පුතේ මේ 12 කියන පූර්ණ සංඛ්‍යාව අනිවාර්යෙන් බෙදෙන්න ඕනේ. එහෙමනම් අපිට සාධක විදිහට ගන්න පුළුවන් එක සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන් එක සාධකයක් ආයි දෙක සාධකයක් තුන සාධකයක් හතර සාධකයක් ආයි නැවත 6 සාධකයක් ආයි 12
සාධකයක්. එහෙනම් අපිට මෙතනදී සාධක හයක් හම්බුණා. එහෙනම් පුතාලට පැහැදිලි සාධක හොයා ගන්න ක්‍රමයක් විදිහට අපිට ඕනම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියාගත්තොත් අපිට මේ සාධක හොයන්න පුළුවන්. එතකොට තවත් දෙයක් මතක තියාගන්න පුතේ මේ අපි පූර්ණ සංඛ්‍යාවක් මෙතනදී ගත්තොත් මේ පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියුවහම මේ ගුණිතයේ ලියවෙන සංඛ්‍යාව වලින් අනිවාර්යයෙන්ම අරගත්තු පූර්ණ සංඛ්‍යාව බෙදෙනවා. ඒ මුල් සංඛ්‍යාවේ අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාවක් සාධක වෙනවා. හරි. තවත් සංඛ්‍යාවක් අපි අරගමු. අම ගන්නවා පුතේ 16 කියන සංඛ්‍යාව. අපි හදාගමු 16 හැදෙනවා. එක් වරක් 16 16යි. එකෙන් පටන් ගන්නවා. ආය අපිට 16 හදාගන්න පුළුවන් තව සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට දෙවර संख्या ගන්න පුළුවන් මේ සංඛ්‍යාවේ සාධක විදිහට ගන්න පුළුවන් 1 2 4 8 16 කියන සාධක ටික. හරි. දැන් සාධක විදිහට අපි ලියා ගන්නවා දැන් 1 සාධකයක් 2 සාධකයක් මෙතන 4 දාසකයක් සාධකයක් මෙතන 8 සාධකයක් මෙතන 16 සාධකයක්. එහෙනම් අපිට ආවා මෙතන සාධක 5. එහෙනම් පුතාලට පැහැදිලි ඕනම පූර්ණ සංඛ්‍යාවක් සම්පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියාගත්තොත් අපිට ඒකේ සාධක හොයාගන්න ලේසියි කියලා. එහෙනම් පුතාලට පුළුවන් පුතාලගේ පෙළ පොතේ පිටුවන් 139 පිටුවේ 11 එක අභ්‍යාසය සම්පූර්ණ කරන්න. 11 එක අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන් පුතාලට. පුතාලට සාධක වෙන තවත් ක්‍රමයක් ගැන මම කතා කරන්න යන්නේ ගුණන වගුව ඇසුරේ සාධක සෙවීම. दहाय वैधकिरीम दहाय गुणनवाग्वा गुणन्ट पहदिली हरिद दहाय दहाय गुणनवाग्वा इत्त पुड़ पुद्धे मैं मितन सांख्या हैदिन तीर विधी आपि पुड़ा बर में बरन मितन सांख्या वा हाया आपि गात्तो दिंग में हायर गुण वेदने पुद्धे में तीर अतर तीर सांख्या वा तेली अतर तीर सांख्या वा फेर्वी में बरन देवरा तुना तमाय मितन हाया हैदिन तीर ආයෙත් ගමු මෙතන 16 හැදෙන විදිය විවරණ මේ තීරයේ තියෙන 4. එහෙනම් 16 තියෙන තැන පේරියේ තියෙන 4. එහෙනම් 4 වරක් 4 තමයි පුතේ මෙතන 16 හැදෙන්නේ. හරි. එහෙමනම් අපි මේකේ මෙන්න මේ සංඛ්‍යාවල සාධක හොයනකොට අපිට මේ තීර 4 තියෙන සංඛ්‍යාවත් පේරිය 4 තියෙන සංඛ්‍යාවත් ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. හරි බලමු මේ අපි ළඟට 20 කියන සංඛ්‍යාව 20 කියන සංඛ්‍යාවේ සාධක හොයන්න යනවා මේ ගුණන වගුව ඇසුරේ. හරි අපි බලමු 20 හැදිලා තියෙන තැන. මේ බලන්න. හැදිලා තියෙනවා 20 අපි ගමු මෙන්න මෙතන. ඔන්න මෙතන 20 හැදිලා තියෙනවා. එහෙනම් 20 හැදෙන්න පුතේ වැඩි වෙනවා මෙතන තීරය තියෙන 2. මේ බලන්න තීරය තියෙන 2. ආය මෙතන තේලියේ තියෙන 10. එන අපිට කියන්න පුළුවන් දෙවර 10 20 හැදෙනවා කියලා. හරි. ඊළඟට ආය 20 අපිට හම් වෙනවා පුතේ මෙන්න මෙතන. මේ බලන්න 20 හම් වෙනවා. එහෙනම් බලන්න වැඩි වෙන සංඛ්‍යා දෙක තීරයේ තියෙනවා 5. මෙතන පේරියේ තියෙනවා 4. එහෙනම් මේ 5යි මේ 4යි වැඩි වෙලා තමයි මේ 20 හැදෙන්නේ. එහෙනම් 20 තියෙන සාධක අපිට ගන්නකොට මේක අපිට ලියා ගන්න පුළුවන් පුතේ මේ විදිහට 20 තියෙන සාධක අපිට ගන්න පුළුවන් වුණා 4 වැඩි කිරීම 5 ගුණනවා ඇසුරේ. ඊළඟට ආයෙ 20 අපිට හම්බුණා 2 වැඩි කිරීම 10. මේ බලන්න
මෙතනදී ගුණනමකෝ ඇසුරෙන් සාධක හොයනකොට අපිට සාධක කීපයක් හම්බ වෙනවා. ඔක්කොම සාධක අපි අරගන්නේ නැහැ. සාධක කීපයක් හම්බ වෙනවා අපිට මෙතන. එහෙනම් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා දෙක ගුණිතයක් අපි හදාගත්තා. එහෙනම් අපිට සාධක විදිහට ගන්න පුළුවන් දෙක සාධකයක්. ආයේ හතර සාධකයක්. ආයේ පහ සාධකයක්. ආයේ 10 සාධකයක්. එහෙනම් අපිට මෙතනදී සාධක හතරක් හම්බ වෙනවා 20. සාධක හතරක් විදිහට අපිට ලියන්න පුළුවන් 2 4 5 10 කියලා. හරි. අපි ගමු පුතේ තව සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව අපි අරගමු 15. මේ බලන්න මෙතන 15 හැදෙනවා. මෙතන 15 හැදෙනවා පුතේ. 5 කියන සංඛ්‍යාවත් මෙන්න මෙතන 3 කියන සංඛ්‍යාවත් වෙගුණ වෙලා 15 හැදෙනවා. 3 5 තියෙනවා. 2 3 තියෙනවා. එහෙනම් 5වරක් 3 15. එහෙනම් අපිට 15 සාධක විදිහට ආයෙ මෙන්න මෙතනත් ගන්න පුළුවන්. මෙතනත් 15 තියෙනවා මේ. 3 තියෙනවා 3. 2 තියෙනවා 5. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ 15 කියන සංඛ්‍යාවට සාධක විදිහට සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියුවොත් 3 වැඩි කිරීම 5 අපිට හම්බුණා. ආයෙ නැවත අපිට 5 වැඩි කිරීම 3 ලැබුණා. එහෙනම් සාධක විදිහට අපිට ගන්න පුළුවන් 15 සාධක වෙනවා මොනවද අපිට ලැබලා තියෙන සංඛ්‍යා? 3යි 5යි. එහෙනම් අපිට සංඛ්‍යා කීපයක් ලැබෙන්නේ? සංඛ්‍යා සාධක දෙකයි ලැබෙන්නේ. 15 සාධක දෙකක් හම්බුණා. 3යි 5යි. අන්න මේ විදිහට පුතේ ගුණන වපු ඇසුරෙන් පුතාලට සාධක හොයන්න පුළුවන්. හරි. එතකොට ඕගොල්ලන් කරන්න ඕනේ පෙළ පොතේ පිටුවක් 141 11 දෙක අභ්‍යාසයේ පුතාලා මේ වගේ ගුණන වපු ඇසුරෙන් ඒ අභ්‍යාසය සම්පූර්ණ කරගන්න. පුතේ අපි සංඛ්‍යාවක සාධක හොයන්න තවත් ක්‍රමයක් ගැන කතා කරන්න යන්නේ. අපි දැන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි ක්‍රමය මොකද්ද? පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියාගෙන සාධක හෙව්වා. දෙවෙනි ක්‍රමය මොකද්ද? ගුණන වපු ඇසුරෙන් සාධක හෙව්වා. දැන් අපි තුන්වෙනි ක්‍රමයට යනවා. බෙදින් මේ ක්‍රමයෙන් සාධක හොයන්න. හරි පුතේ. බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයනකොට අපි සංඛ්‍යාවක බෙදලා බලනවා. ඒ කියන්නේ මම මුලදීත් ඔයාලට කතා කළා යම් කිසි පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදද්දී ඒක ඉතුරුුනේ නැත්තම් ඒ සංඛ්‍යාව අපි අර පූර්ණ සංඛ්‍යාවේ මුල් සංඛ්‍යාවේ සාධක විදිහට ගන්නවා කියලා. හරි. ඒ කියන කතාව උදේ බලමු අපි ඇත්තද කියලා. අපි ගමුකෝ මුලින් ගත්තු 6 අපිට 6 කියන සංඛ්‍යාවට සාධක අපි හොයාගත්තා 1 2 3 6. මේ කියන සාධක වලින් අපි පොඩ්ඩක් මේ සංඛ්‍යාව බෙදලා බලමු. 6 කියන සංඛ්‍යාව බෙදමු පුතේ අපි 1 6ට 1 ඒවා කීයක් තියනවද? 6ක් තියනවා. 6 වරක් 1 6යි. එහෙනම් ඉතිරි වුණාද? නැහැ. ඊළඟ සංඛ්‍යාව අපි ගමු. 6 කියන සංඛ්‍යාව බෙදාගමු. දෙවෙනි සාධකයේ 2 6ට 2 ඒවා 3යි. 2 වරක් 3 6යි. එහෙනම් ඉතිරි වුණාද මෙතන? 6 නැහැ ගියාම වෙන්නේ නැහැ. නැහැ ඉතිරි වීමක් උනේ නැහැ. ඊළඟට ඊළඟ සාධකයෙන් අපි බෙදලා බලමු. 6 කියන සංඛ්‍යාව බෙදමු අපි 3. 6ට 3 ඒවා 2යි. එහෙනම් 2 වරක් 3 6යි. එහෙනම් ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට 6 කියන සාධකයෙන් අපි බෙදමු 6. 6ට 6 ඒවා 1යි. එහෙනම් 2 වරක් 6 6යි. ඉතිරි වෙන්නේ නැහැ. දැන් මුලින්ම පැහැදිලි මේ මම හොයාගත්තු සාධක ටිකෙන් මේ 6 කියන සංඛ්‍යාව බෙදුවා. එහෙනම් ඉතිරි වුණේ නැහැ. ඊළඟට අපි ගමු පුතේ මෙතන සාධකයක් විදිහට ලියලා නැහැ 4 සහ 5 කියන සංඛ්‍යාව. එහෙනම් අපි බෙදලා බලමු. 6 බෙදාගමු 4 කියන සංඛ්‍යාව. 4ට 6ට 4 ඒවා 1යි. 4 වරක් 1 4යි. ඉතිරි වෙනවා පුතේ මෙතන කීයක්ද? 2ක්. එහෙනම් අපි මේ 4 සාධකයක් විදිහට අරගෙනද? නැහැ. මෙතන ඉතිරි වුණා. මේ සංඛ්‍යාවෙන් බෙදුවාම ඉතිරි වුණ නිසා අපි ඒක සාධකයක් විදිහට ගන්නේ නැහැ. ඊළඟට අපි බලමු 6 කියන සංඛ්‍යාව අපි 5ෙන් බෙදමු. 6ට 5 ඒවා 1යි. 5 වරක් 1 5යි. කීයක් ඉතිරි වෙනවද? 1ක් ඉතිරි වෙනවා. නැහැ යම් කිසි ගණක් මෙතන ඉතිරි වුණා. ඒක නිසායි අපි 5 සාධකයක් විදිහට ගත්තේ නැත්තේ. එහෙනම් දැන් පුතාලට පැහැදිලි සාධකයක් වෙන්න නම් ඕනම පූර්ණ සංඛ්‍යාවක් බෙදෙන්න ඕනේ ඉතිරි නැතුව. ඉතුරු නැතුව බෙදුණොත් තමයි මේ සංඛ්‍යාව සාධක විදිහට ගන්න. ඉතුරුනොත් අපි ඒව සාධක විදිහට ගන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලමු තව සංඛ්‍යාවක් අරගෙන. අපි බලමු පුතේ 12 කියන සංඛ්‍යාවේ සාධක වෙනකොට දැන් බලන්න අපිට මේ 12 බෙදා ගන්න පුළුවන් පුතේ එකෙන්.
එතකොට 12ට එකේ කොටවල් තියෙනවා 12. දොළොස් වරක් එක 12යි. බලන්න ඉතිරි වුණාද? නැහැ. එහෙනම් අපිට මේක 1යි 12යි සාධක විදිහට ගන්න පුළුවන්. දැන් ආයෙ බලමු අපි 2 කියන සංඛ්‍යාවෙන් බෙදලා. එහෙනම් 12ට 2 කොටවල් 6යි. දෙවරක් 6 12යි. එහෙනම් 12 12 ගියාම 0යි. නැහැ ඉතිරි වුණේ නැහැ. ආයෙ අපිට ගන්න පුළුවන් 12 කියන සංඛ්‍යාව 3ෙන් බෙදමු. බලන්න 12 3 කොටවල් 3 වරක් 4 12යි. එහෙනම් ඉතිරි වෙනවද? නැහැ. එතකොට පුතේ ආයෙ අපිට බෙදන්න තියෙන්නේ 4ෙන්. එතකොට 4ෙන් බෙදුවොත් අපිට මේ පිළිතුරමයි එන්නේ 3. එහෙනම් බලන්න මේ කියන සාධකය මේ කියන සංඛ්‍යාවෙන් අපිට බෙදලකොට ඉතුරුු නැත්තම් මේව සාධක විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපිට මෙතන සාධක විදිහට ගන්න පුළුවන් 1 2 සාධකයක් ආයෙ 3 සාධකයක් ආයෙ අපිට මේක පිළිතුර ගන්න පුළුවන් 4 සාධකයක් ආයෙ මේක 6ෙන් බෙදෙනවා ආයෙ මේක 12ෙන් බෙදෙනවා. එහෙනම් බලන්න පුතේ ඕනම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදෙනවා නම් අර මුල් සංඛ්‍යාවේ බෙදෙන සංඛ්‍යා සාධක විදිහට ගන්න පුළුවන්. උදාහරණ තවත් දෙයක් මෙතනදී මතක් කරන්න ඕනේ. දැන් ඕනම සංඛ්‍යාවක් පුතේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි අනිවාර්යයෙන්ම බෙදෙනවා. දැන් බලන්න 6 එකෙනුත් බෙදුණා 6ෙනුත් බෙදුණා. 12 බලන්න එකෙනුත් බෙදුණා 12ෙනුත් බෙදුණා. 15 ගත්තොත් 15 එකෙනුත් බෙදෙනවා 15ෙනුත් බෙදෙනවා. 20 ගත්තොත් එකෙනුත් බෙදෙනවා 20ෙනුත් අනිවාර්යයෙන්ම බෙදෙනවා. එහෙනම් පුතේ ඕල්ම සංඛ්‍යාවක සාධකයක් විදිහට එකක් එම සංඛ්‍යාවවත් අරගන්න පුළුවන්. මේක පුතාලා වැදගත් කරනවා විදිහට මතක තියාගන්න. ඕල්ම සංඛ්‍යාවක එකක් එම සංඛ්‍යාවවත් ඒ සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. හරි. අපි තව සංඛ්‍යාවක් ගන්න යන්නේ 30 කියන සංඛ්‍යාව. 30 කියන සංඛ්‍යාව පොතේ බලමු අපි. ඔන්න බලන්න 30 කියන සංඛ්‍යාව මම ඉස්සෙල්ලාම බෙදා ගන්නවා 2කින්. 2 කියන පූර්ණ සංඛ්‍යාවයි. මේ බලන්න 3 ඉස්සෙල්ලාම අපි බෙදා ගමු. 3ට 2 ගොඩවල් 1යි, 2වරක් 1 2යි. එතකොට 3ෙන් 2ක් ගියාම 1ක් ඉතුරු වෙනවා. මේ බිංදුව අපි පල්ලේ හද ගන්නවා. එහෙනම් 10ට 2 ගොඩවල් 5යි. එහෙනම් 2වරක් 5 10යි. ඔන්න බලන්න පුතේ 10 10 ගියාම එතන බිංදුවනේ නේ. හරි නේද? එතන ඉතුරුුනේ නැහැ. එනම් පැහැදිලි හරියටම අපිට මේක දෙකෙන් බෙදා ගන්න පුළුවන් වුණා. බලමු අපි තව සංඛ්‍යාවක් 3ෙන් බෙද. 3ට 3 වාක්‍ය 1යි, 3 වරක් 1 3යි. ඉතිරි වෙන්නේ නැහැ. එනම් මේ බිංදුව බෙදුනහම බිංදුවක්. එනම් ඉතිරි වුණාද පුතේ? නැහැ. එනම් පැහැදිලි 3ෙනුත් අපිට බෙදා ගන්න පුළුවන් වුණා. ආයෙ අපි බෙදා ගමු 5 කියන සංඛ්‍යාවෙන් 30. ඊමන් 30ට 5 ගොඩවල් 6යි. එහෙනම් 5 වරක් 6 30යි. එහෙනම් ඉතිරි වෙනවද? නැහැ. කොහොමනම් අපිට මෙතන බෙදාගත්තු හැම සංඛ්‍යාවකින්ම පුතේ පැහැදිලි බෙදුවාම ඉතිරි වුණේ නැහැ. එහෙනම් අපිට සාධක කීපයක් හම්බ වෙනවා. 2 සාධකයක් 30ට, ආයෙ 3 සාධකයක් 30ට, ආයෙ 5 සාධකයක් 30ට. දැන් තවත් අපිට ලියන්න පුළුවන් මේකේ පිළිතුරත් අපිට ගන්න පුළුවන්. සාධකයක් විදිහට මොකද මේ සංඛ්‍යාවෙන් බෙදුවම තව නැවත අපිට ලැබෙන්නේ මේ පිළිතුරම. එහෙනම් 6ක් සාධකයක් විදිහට ගන්න පුළුවන්. එහෙමනම් 10ක් සාධකයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් 15ක් සාධකයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් උදාහරණ පැහැදිලි. ඕනම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදන්න පුළුවන් නම් අර මුල් සංඛ්‍යාවේ සාධක වෙනවා. තව පොඩි ගානක් අපි හිතුවු දෙය මෙහෙම. 9 12 සාධකයක්ද? දරගෙන ඇතුලේ 9 කියන පූර්ණ සංඛ්‍යාව 12 සාධකයක් වෙනවා. මොකක්ද එහෙනම් අපි කරන්න පුළුවන් පුතේ මේ 12 කියන සංඛ්‍යාව 9 බෙදාගෙන බලමු. හරියටම ඉතිරි නැතුව බෙදෙනවා නම් සාධකයක් වෙනවා. එහෙනම් බලන්න 12 9 බෙදෙනකොට 12ට 9 ගොඩවල් 1යි, 9 වරක් 1 9යි. එහෙනම් 12ගෙන් 9යි ගියාම 3ක් ඉතිරි වෙනවා. නේ? එහෙනම් සාධකයක් වෙනවද මේ? නෑ ඉතිරි වුණා. ඉතිරි වුණා නම් අපි සාධකයක් විදිහට ගන්නෙ නෑ. එහෙනම් 9 කියන සංඛ්‍යාව 12 සාධකයක් වෙන්නේ නෑ. හේතුව තමයි ඒ සංඛ්‍යාව අපි 9 බෙදනකොට 12 9 බෙදනකොට ඉතිරි වුණා. හරියටම ඉතිරි වෙන්නේ නැතුව සමානව බෙදා ගන්න පුළුවන් නම් අන්න සාධකයක් වෙනවා. මෙතනදී එහෙම වුණේ නෑ. එහෙනම් 9 12 සාධකයක් නෙමෙයි. හරි. දැන් උදාහරණ කරන්න පුළුවන්. උදාහරණෙ පෙර පොතේ පිටු අංක 143 11 3 අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට තවත් මේ පාඩමේ තවත් කොටසකට අපි යනවා ගුණාකාර කියන කොටසට. හරි.
බලන්න පුතේ ඕනම සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් අපි ගුණ කරලා අපිට ගුණාකාර ලබා ගන්න පුළුවන්. අපි දෙක කියන සංඛ්‍යාව තව පූර්ණ සංඛ්‍යාවලින් ගුණ කරලා මෙතනදී පිළිතුරු ටිකක් ලබා ගන්නවා. මේ බලන්න දෙක කියන සංඛ්‍යාව පුතේ එකෙන් ගුණ කර ගන්න දෙවරක් එක කීයද? දෙකයි. දෙක කියන සංඛ්‍යාව මම දෙකෙන් වෙන් කර ගන්න දෙවරක් දෙක හතර. ගුණාකාරයක් කියලා කියන්නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාම අපිට ඒකේ ගුණාකාර ලබා ගන්න පුළුවන්. තව මම ගන්නවා පුතේ 3 කින් ගුණාකාර. එහෙනම් 3 කියන සංඛ්‍යාව මම ගුණ කරගන්නවා 1. 3 වරක් 1 3යි. ඊළඟට මම ගන්නවා 3 කියන සංඛ්‍යාව 2කින් ගුණ කරගන්නවා 3 වරක් 2 6යි. ඊළඟට මම 3 කියන සංඛ්‍යාව ගුණ කරගන්නවා 3ෙන් 3 වරක් 3 නමෙන් ඊට තුන කියන සංඛ්‍යාවක් ගුණ කරගන්නවා 4 3 වරක් 4 12 ඊට තුන කියන සංඛ්‍යාවක් 5 ගුණ කරගන්නවා 3 වරක් 5 15 දැන් බලන්න පුතේ මෙතන ගත්තේ මම 3 කි ගුණාකාර පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා මම ගත්තා 3 කි ගුණාකාර 3 කියන පූර්ණ සංඛ්‍යාවයි මම විවිධ සංඛ්‍යාවලින් වැඩි කරලා 3 කි ගුණාකාර ලබා ගත්තේ බලමු අපි 5 කි ගුණාකාරය ගන්න එනම් පහ වැඩි කර ගන්න ඕනේ පුතේ 1 පස් වරක් 1 5යි. ඊළඟට 5 කියන සංඛ්‍යාව මන් දෙකෙන් වැඩි කර ගන්නවා පස් වරක් 2 10යි. ඊළඟට 5 කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කර ගන්නවා පස් වරක් 3 15යි. ඊළඟට 5 4ෙන් ගුණ කර ගන්නවා පස් වරක් 4 20යි. ඊළඟට 5 5ෙන් ගුණ කර ගන්නවා පස් වරක් 5 25යි. ඉතින් පුතාලට පැහැදිලිද නේද? ගුණාකාර ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක් තව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරගන්න ඕනේ. හරි. දැන් තවත් දෙයක් උදාහරණ මම කියන්න ඕනේ. දැන් මෙතනදී අපිට හම්බෙලා තියෙන මේ දෙකේ ගුණාකාර සියල්ලම පුතේ දෙකෙන් බෙදෙනවා. මේ බලන්න දෙකත් දෙකෙන් බෙදෙනවා. හතරත් දෙකෙන් බෙදෙනවා. හයත් දෙකෙන් බෙදෙනවා. අටත් දෙකෙන් බෙදෙනවා. දහයත් දෙකෙන් බෙදෙනවා. ඉතිරි වෙන්නේ නැහැ. එනම් පුතාල පැහැදිලි කරගන්න මෙතන තියෙන ගුණාකාර දෙකේ ගුණාකාර සියල්ලම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. 3ේ ගුණාකාර සියල්ලම 3ෙන් ඉතිරි නැතුව බෙදෙනවා. 3ක් බෙදෙනවා, 6ක් බෙදෙනවා, 9ක් බෙදෙනවා 3ෙන්, 12ක් 3ෙන් බෙදෙනවා, 15ක් 3ෙන් බෙදෙනවා. ඊළඟට 5ේ ගුණාකාර සියල්ලම 5ෙන් බෙදෙනවා. ඒකත් පුතාල මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් මම පුතාලගෙන් ප්‍රශ්නයක් අහනවා. 14 14 දෙකෙහි ගුණාකාරයද කියලා අහනවා. 14 දෙකෙහි ගුණාකාරයද? එහෙනම් අපි උත්තරේ දෙන්න මොකද කරන්න ඕනේ? 14 කියන සංඛ්‍යාව බෙදා ගන්න දෙකෙන්. 14 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදා ගන්න බලන්න. බලමු 14 ට දෙකේ ගුණවල 7යි. දෙවරක් 7 14යි නේ? එහෙනම් ඉතිරි වෙනවද නැහැ? එහෙනම් අපිට මේක හරියට බෙදා ගන්න පුළුවන් වුණා. එහෙනම් අපිට කියන්න පුළුවන් 14 කියන්නේ දෙකෙහි ගුණාකාරය. දෙකෙහි ගුණාකාර රටාවේ 14 තියෙනවා නේ. මම අහනවායි 42. 42 දෙකේ 3ෙහි ගුණාකාරයක්ද කියලා අහනවා. 42 3ෙහි ගුණාකාරයක්ද? දැන් මොකද කරන්න ඕනේ? 42 බෙදාගෙන බලන්න 3ෙන්. 4ට 3ේ වපුතේ 1යි. 3 වරක් 1 3යි 1ක් ඉතුරු වෙනවා නේ. ඊළඟට අපි මොකද කරන්නේ? මේ දෙක පල්ලෙහාට ගන්නවා මෙතෙන්. එහෙනම් 12ට බලනවා 3ේ ගුණවල. 12ට 3ේ ගුණවල කියද 4. එහෙනම් 3 වරක් 4 12යි. ඉතිරි වෙනවද? ඉතිරි වෙන්නේ නැහැ. නේ? එහෙනම් අපිට කියන්න පුළුවන් මේ 42 කියලා කියන්නේ 3ේ ගුණාකාරය. හරියටම බෙදුණා මේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් පුතේ සංඛ්‍යා බෙදර තවත් පුණ සංඛ්‍යාවකින් බෙදලා ඉතිරි වෙන්නේ නැත්නම් ඒ ගුණාකාර රටාවට අද කියන සංඛ්‍යාව අයිති වෙනවා. හරි පුතාලට දැන් කරන්න ගන්න පුළුවන් පුතාලගේ පෙළ පොතේ 144 පිටුවේ තියෙනවා ක්‍රියාකාරකම් අත් එක. ඒකත් කරන්න පුළුවන්.
ඊළඟට 145 පිටුවේ තියෙනවා 11 හතර අභ්‍යාසය. එහෙනම් මේ කියලා දුන්න ක්‍රියාකාරකම් ටික ආධාර කරගෙන උදාරේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. හරි පුතාලා අපි මේ පාඩමේ තවත් කොටසකට යන්නයි යන්නේ. බලන්න. අවසාන කොටස පාඩමේ වාචිකතාවය. වාචිකතාවය. උදේ වාචිකතාවය කියලා කියන්නේ බෙදීම. ඒ කියන්නේ යම් කිසි පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් අපිට ඉතිරි නැතිව බෙදන්න පුළුවන් නම් අන්න අපිට වාචිකතාවය ගැන කතා කරන්න පුළුවන්. හරි අපි බලමු උදේ මෙතනදී මේ බෙදීමේ කොටසක මේ සංඛ්‍යා අපි ගන්න පූර්ණ සංඛ්‍යා බෙදන්නේ නැතුව මේ දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් බෙදන්නේ නැතුව කොහොමද මේ සංඛ්‍යා නිරීක්ෂණය කරලා මේ සංඛ්‍යා බෙදෙනවද කියලා යම් යම් සංඛ්‍යා වලින් මේ සංඛ්‍යාව බෙදෙනවද කියලා අපි තීරණයකට යන්නයි යන්නේ. ඉස්සෙල්ලාම මෙතනදී පුතේ අපි බලනවා සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද කියලා අපි හොයා ගන්න විදිහ. සංඛ්‍යාව දෙකෙන් බෙදෙද කියලා පරීක්ෂා කරන්න යන්නේ. परीक्षा विधि पुते अभी संख्या संख्या निरीक्षण संख्या बड़ल तीरने मे संख्या अभी करते मम निया संख्या एक देख संख्या देख देखें हतर देखें हय बेदन अट देखें दहाय देखें दुलाह देखें आय दाहतर देखें बेदनवा दासे देखें बेदनवा दहाट देखें बेदनवा विस्स देखें बेदनवा उन्होंने अपनी गातु संख्या देख हतर हय अट दहाय दुलाह दाहतर दासय දහාට 20 හරි පුතේ ඔන්න බලන්න දැන් මෙතන මේ මම වෙන් කරගත්තේ රවුම් ඇඳලා දෙකෙන් බෙදෙන සංඛ්‍යාව. ඒවට මම ආයෙ පළලෙකින් වෙන් කරගත්තා. ඔන්න බලන්න මේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවල පුතේ එක ස්ථානීය නිරීක්ෂණය කරන්න බලන්න එක ස්ථානෙ මෙතන එක ස්ථානේ දෙක. මේ සංඛ්‍යාව එක ස්ථානේ 4. මේ සංඛ්‍යාව එක ස්ථානේ 6. මෙතන එක ස්ථානේ 8. මෙතන එක ස්ථානේ 0. මේ සංඛ්‍යා දෙකකින් තියෙන निरीक्षण අතර 6 8 කියන සංඛ්‍යාවලින් තියෙනවා නම් ඒ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. දැන් බලන්න දෙකෙන් බෙදෙන සංඛ්‍යාව මේ 1 3 5 7 9 11 13. මෙතන 15 17 19. මේවා දෙකෙන් බෙදෙන්නේ නැහැ පුතේ. ඒවල ලක්ෂණය තමයි මේ බලන්න එක ස්ථානේ දෙකෙන් බෙදෙන්නේ නැති ගණන් තියෙන්නේ නේ. මෙතන එක ස්ථානේ 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතන දෙක ස්ථානේ 7 දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙතන දෙක ස්ථානේ 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙමනම් පුතේ අපිට දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් දීර්ඝ බෙදීමෙන් බෙදන්න නැතුව තීරණයකට එන්න පුළුවන් එක දිහා බලලා කොහොමද තීරණය වෙන්නේ? ඒ සංඛ්‍යාවේ එක ස්ථානේ දිහා බලනවා. ඒ සංඛ්‍යාවේ එක ස්ථානේ බිංදුව 2 4 6 8 වෙනවා නම් අනිවාර්යයෙන් මේ සම්පූර්ණ සංඛ්‍යාවම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. හරි. උදාහරණ ටික ලොකු සංඛ්‍යාවක් ගන්නවා. මම ගන්නවා 50. හිතන්න දෙකෙන් බෙදෙනවා දැන්. දීර්ඝ බෙදීමෙන් බෙදන්නේ නැහැ. නිරීක්ෂණය කරලා කියනවා අපි දෙකෙන් බෙදෙනවාද කියලා. එක ස්ථානේ බලන්න. එක ස්ථාන 8. එහෙනම් මේක දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. එහෙනම් මේ සම්පූර්ණ සංඛ්‍යාවම දෙකෙන් බෙදෙනවා. මම ගන්නවා 1276.
දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් එක ස්ථානයේ නිරීක්ෂණය කරා එක ස්ථානයේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් 6 කියන්නේ පුතේ දෙකෙන් බෙදෙනවා එහෙනම් මේ සම්පූර්ණ සංඛ්‍යාවම දෙකෙන් බෙදෙනවා මම ගන්නවා 1573 මේක දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්නේ නැහැ ඒයි එක ස්ථානයේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි නේද මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ එහෙනම් උදාහරණයක් පැහැදිලි දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තෝරගන්න නම් ඒ සංඛ්‍යාව ඕල්ම සංඛ්‍යාවක එක ස්ථානයේ අග ඉලක්කම බලන්න අග ඉලක්කම 0.2468 වෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාවම දෙකෙන් ඉතිරි නැතිව දෙදෙන සංඛ්‍යාවක් ඊළඟට පුතේ අපි සංඛ්‍යාවක් පහෙන් බෙදේරේ කියලා පරීක්ෂා කරන්න යන්නේ සංඛ්‍යාවක් පහෙන් බෙදේරේ පරීක්ෂා කිරීම පුතේ මෙතනදී අපි දීර්ඝ බෙදීමේ ක්‍රමයේ බෙදන්නේ නැහැ පහෙන් අපි නිරීක්ෂණය කරන මේක දිහා බලලා කියනවා මේ සංඛ්‍යාව පහෙන් බෙදෙනවාද කියලා. හරි බලන්න පුතේ මම පහේ ගුණාකාර රටාව ලියාගන්න යන්නේ. මොනවාද පහේ ගුණාකාර වෙන්න ඕනේ? 5 10 15 20 25 30 35 මේ පහේ ගුණාකාර. අපි දන්නවා පුතේ පහේ ගුණාකාර කිව්වහම පහේ ගුණාකාර රටාවේ තියෙන සංඛ්‍යා අනිවාර්යයෙන්ම පහෙන් බෙදෙනවා. මං ඉස්සෙල්ලත් උදාහරණ කිව්වනේ ඒ ගුණාකාරයේ තියෙන දෙකේ ගුණාකාර රටාවේ තියෙන සංඛ්‍යා අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙනවා 3යි 3ේ ගුණාකාර රටාවේ තියෙන සංඛ්‍යා අනිවාර්යයෙන්ම 3ෙන් බෙදෙන සංඛ්‍යා 5ේ ගුණාකාර රටාවේ තියෙන සියලුම සංඛ්‍යා අනිවාර්යයෙන්ම 5ෙන් බෙදෙනවා එහෙනම් බලන්න පුතේ මෙතන තියෙන සියලුම සංඛ්‍යා 5ෙන් බෙදෙන සංඛ්‍යා එහෙනම් මෙතන ලක්ෂණයක් තියෙනවා මේ සංඛ්‍යාවල උදාහරණ පැහැදිලිද මේ ලක්ෂණය මේ හැම සංඛ්‍යාවකම එක ස්ථානයේ බලන්න එක ස්ථානයේ නිරීක්ෂණය කරන්න මෙතන එක ස්ථානයේ 5 මෙතන එක ස්ථානයේ බිංදුව මෙතන එක ස්ථානයේ 5 මෙතන එක ස්ථානයේ බිංදුව මෙතන එක ස්ථානයේ 5 මෙතන බිංදුව මෙතන 5 එහෙනම් උදාහරණ පැහැදිලි පහෙන් බෙදෙන සංඛ්‍යාවල හැම තිස්සෙම එක ස්ථානයේ මොකද වෙලා තියෙන්නේ එක ස්ථානයේ බිංදුව හරි 5 හරි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව පුතේ පහෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙනවා හරි දැන් මම මෙතනදි ගන්නවා 570 පහෙන් බෙදෙයිද හරි එක ස්ථානයේ නිරීක්ෂණය කරන්න එක ස්ථානයේ බිංදුව තියෙනවා එහෙනම් මේ මුළු සංඛ්‍යාවම අනිවාර්යයෙන්ම පහෙන් බෙදෙනවා මම ගන්නවා පුතේ ඊළඟට 1873 මේ සංඛ්‍යාව පහෙන් බෙදෙයිද මේ සංඛ්‍යාව පුතේ පහෙන් බෙදෙන්නේ නැහැ හේතුව තමයි අග ඉලක්කම බිංදුවක් පහක් නෙමෙයි යෙදලා තියෙන්නේ නම් බිංදුව හරි පහ හරි යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ මේ සංඛ්‍යාව පහෙන් බෙදෙනවා එක ස්ථානයේ බිංදුව පහ වෙනවා නම් තමයි ඕනම සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව පහෙන් බෙදෙන්නේ හරි ඊළඟට මම බලනවා පුතේ සංඛ්‍යාවක් 10ෙන් බෙදෙන සංඛ්‍යාව කොහොමද අපි තීරණය කරගන්නේ කියලා සංඛ්‍යාවක් ඉලක්කම්
बेदुना इलान पहली बेदन संख्या आप अभी तीर ले करे और नंबर संख्या आप देखिए कस्टम है बिंदु वाहने बाहरी में नमना एम संख्या आप पहल बेदना इलान करे और नंबर संख्या आप दहेज बेदना देखिए आप तीर ले करे संख्या आप अगर इलाक में बाला एक कस्टम है बिंदु वाहने नमना ये संख्या आप दे दहेज बेदना वाह මේ කොටසේ අදාළව පෙළ පොතේ පිටු අංක 149 11 6 අභ්‍යාසය කරන්න පුළුවන්. උදේ මෙතනින් අපේ පාඩම අවසන් වෙනවා. එහෙමනම් අපි අලුත් පාඩමක් එක්ක තවත් දවසක හම්බෙමු. ස්තුතියි.